ඒක ප්‍රශ්නේ හීනයක් යන කුමක්ද කියලා මේක ප්‍රශ්නයක් තියෙනවා. යාව නිතර හීන දැකීමට හේතුව කුමක්ද? හීන සත්‍ය වීමට හැකිද කියලා මේ සාපරණ කීපයක්ම තියෙනවා. ඒ සිහින කියන ඒවා විවිධාකාරයි. එක ක්‍රමයක් නෙමෙයි. වාත කෝපයෙන්, පිත් කෝපයෙන්, සෙම් කෝපයෙන් ඇතිවෙනා වූ විපර්යාසයන් නිසා හීන වේනවා. ඍතු විපර්යාසයන් නිසා ඇතිවෙනා වූ සත්‍යන වූ හීන වේනවා. මොකද ඇති වෙන්නේ ඒවා නිසා ඇති වෙන කායික ඇති වෙන වෙහෙත හෝ කායික වෙනස් වීම. නින්දේදී මනසට බලපාන. මනසට බලපහම ඇති වෙනා වූ හැඟීම අදහස් මේ රූපාකාරයෙන් නැගලා විවිධාකාර රූප වලින් හීන වෙනු කරනවා. මේ ඒවෙන් හට ගන්න හීන ක්‍රමයක්. එතකොට ඒ වගේම තවත් තියෙන අමනුෂ්‍යාදී දේවාදී කොටා තම භූමාතු දේව ඥාති ප්‍රේත ආදී කොට්ටාස විදිහින් ඒගොල්ලන්ගේ අදහස් දැනුම් දීම. ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහ අඩ නින්දේ පවතින වෙලාවට මනසට දැනුම් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද මනස ඇස කන දිව නාසය ශරීරය මුල් කරගෙන මේ චිත්ත වීදි පවත්වන අඩු වෙලාවක් තියෙනවා. ඒක තමයි අඩ නින්ද. අනේ චිත්ත වීදි පැවැත්ම වැඩි වෙනවා මනෝද්වාරේ. මනෝද්වාරයේ චිත්ත වීතියට වැඩි කාලයක් ලැබුණාම මනෝද්වාරයේද ගත ආරමුණ රූපාකාරයෙන් දැర్శණය වෙලා දර්ශන මාධ්‍ය මනසට වේනවා. මේක එක ක්‍රම රටාවක්. මෙන්න මේ නිසා තමයි අඩ නින්දේදී පත්වෙන අමනුෂ්‍යයන්ගේ හැඟීම මනසට ඇති කරවන්න පුළුවන් දී ආරමුණ දෙවන්න පුළුවන් වෙන්නේ. මනසට ධර්මයව ගතණේ වීමේ අවස්ථාව වැඩි. අනිදස්සනං අප්පටිකං ධම්මායතන පරියාපන්න රූපං කියන කොටසක් තියෙනවා. මනසටයි ඒක ගෝචර වෙන්නේ. මනස පරිච්ඡ ධම්මේ චුප්පජති මනෝවිඥානං කියලා සිද්ධාන්තේ මනෝවිඥාන පහළ කරන්න හේතු වෙනවා. මෙන්න මේ ධර්ම කියන කොටසට කෙනෙක් හිතන හිතවිලොල් නැගෙන චිත්ත තරංග. නැහ චිත්තජ රූප වාට පත් වෙලා නිදහස් වෙලා ගිය උතුජ රූප පරම්පරාවට කියන චිත්ත තරංග කියලා අද කියන වචනේ. මෙන්න මේ චිත්ත තරංග කියන ඉතා සියුම් කොටස හිතට වද්දවන්න පුළුවන් අරමුණු ඇති කරන්න පුළුවන් පදාර්ථේ. ඒ අමනුෂ්‍යයේ තමන්ගේ අදහස දෙනකොට ඒ අදහස පුද්ගලයාගේ හිතට කාවදීන්නේ නැහැ. පංචද්වාර චිත්ත වීදි වැඩි නම් මොකද මනෝද්වාරයේ අවස්ථාව අඩු නිසා අවදිව ඉන්නකොට ඔක අඩුයි. එතකොට බැරිලා හරි අපි නිදා ඉන්න වෙලාවට අඩින්දෙදි ඉඳලා මනස හැරිච්ච වෙලාවක් තියෙනවා. අඩින්ද කිව්වේ ඒ වෙලාව ඉන්ද්‍රිය පහ නිදි මනේ ඉන්ද්‍රිය හැරලා ඒ වෙලාවට මනෝද්වාරයේ ක්‍රියාත්මකෙන්නාව සිතිවිලි ක්‍රියාත්මකෙන්න අවශ්‍ය කියන පසුතලයේ හුඟක් වැඩි. ඉතින් අර ධර්ම අවස්ථාව අරමුණු වෙන අවස්ථාව වැඩි නිසා ඊ අවස්ථාවේ දෙන අදහස මනසට වැටහෙනවා. මනෝවිඥානය පහළ වුණාම මනෝවිඥාන ක්‍රියාවලිය බලවත් නිසා හැඟීම් දර්ශනීයත් නැගෙනවා. දර්ශනීයත් නැගිලා පේනකොට පේනවා අවනසිය පෙන්නන හීන කියන. ඒ වලගේ අදහස හීනේ පේනවා. සමහරලා අර මේ අතීත කතාවලිය බලුවොත් බිම්බිසාර රජුල වගේ නිදායි නිලාදී හීනෙන් පෙරුණා අර ප්‍රේතරයලා ඇවිදලා හිටන් කන්ද ඉල්ලනවා ඇඳුම් ඉල්ලනවා ඔය ආදිවාසීන්. ඉතින් එතකොට මේ අදහස් දුන්න ආකාරය. අද වුණත් ඔය වගේ දේවල් ඕතරම් අධ්‍යක්ෂීම් තියෙනවා. මේ මියගේ ඥාතීන් ඇවිදලා හිටන් ඒ වගේ අදහස් කරපු අවස්ථා. එහෙම තියෙනවා. ඒ වගේම හිතේ පළපදියම් වෙලා තියෙනවා නම් එහෙම. එහෙම දේවල්. මනස තදින් ක්‍රියාත්මක වෙන වෙලාවට ඒ හිතර බැහැගත් අදහස් ක්‍රියාත්මක වෙනවා. ඒවත් අර සංඥාවල් නැගිලා රූප සංඥාව මාධ්‍ය ඒ විදිහට හීන පේනවා. ඒ හිතේ බැහැගත් තද බලව බැහැගත් අදහස්. විවිධාකාර අදහස් බහිනවා. බය මුල් කරගෙන බහිනවා. රාගයේ මුල් කරගෙන, ද්වේෂයේ මුල් කරගෙන. වගේ විවිධාකාර අදහස් බලවත් වෙලා ඒ තුලින් හීන පේන කොටසකුත් තියෙනවා. ඒවා එකකවත් ගණ්ඩ හරයක් නැහැ. අර අමනුෂ්‍යයෙන් පේනන හීන උන්ගේ තියෙන ප්‍රශ්නයක් දුක් ගැනවිලා හරි කියන්නේ. ඒ වැඩි ඉදිරිපත් වෙන අවස්ථාව එහෙම පේන අවස්ථාවක් තියෙනවා. ඒකදී ඒකට ප්‍රතිකර්මයක් කරලා හිටන් හරි ඒ අමනුෂ්‍යයෙන් යහපතක් කරන්න පුළුවන් දන් පිට දෙවල හරි ඒවා ක්‍රමෝලි. එහෙම පෙනිපෙනී ඉල්ලා හිටන අවස්ථාවක් තියෙනවා. මෙහෙම අවස්ථාවක් පුදුම අවස්ථාවක් සිද්ධ වෙලා තිබුණා. ආයතන පැවිදිෙන ඉස්සර සිද්ධ වුණ සිද්ධියක්. ඔය වගේ මේ වගේ පූජා ක්‍රම තියෙනවා. තියලා ඒ කාලේ තමයි කටයුතු කරනවා. මේ සමාධිය වලින් ඒ කාලේ බලන ක්‍රමයක් තිබුණා. ඒවා ඔක්කොම අත්හැරලා දාලා තියෙනවා. මට දැන් අයිති නැති ඒවා. ඉතින් ඒ කාලේ මොකද කරන්නේ? මේ පුද්ගලයා කැවිදලා ඉන්නකොට යාළුවා හින්දා අමනුෂ්‍ය දෙන්නේ කියනවා. අපි මුං ඇටයි හොද්දයි වතුයි කෑවා කියලා.
එයා ඉතින් ඉඳගත්තා විතරයි විස්තරයක් අහන්න හිතා තමයි මේ දෙන්නේක් වල කියලා. එයාලා ගිහින් තව අමුණුසිය දෙන්නේ. අයි මුංගැට හොදී බතුයි කෑවා කියලා. ඊට පස්සේ මම එයා ගිහුවා මොකද්ද මේ ඔයාලාගේ ඇතුලේ ඉන්න මේ ඥාති දෙන්නේක් වෙන්න පුළුවා මේ භූතාත්වල ඉන්න දෙන්නේ. මුංගැට හොදී බතුයි කෑවා කියලා කියනවා මොකද්ද ඒ කියලා. මම ඒක අහගන්නවා තාමී ඉඳගත්තේ කියලා. අර මොකද්ද විස්තරය මම කියන්නේ මට ওই ටික ඇනි හොදටම මේ සවාදී විලේක කියන්න ඕනේ. ඔය ටික අහුණා කියන්නේ ලොකු දෙයක් කිව්වා. මම වෙච්ච සිද්ධිය කියන්නම් කිව්වා. එයාට එක්තරා දෙන්නේ හීනෙන් වෙලා කිව්වලු අයිට මුං ඇට හොදී වතු විදියන් කියලා. එක දවසක්. එයා ගණන් ගත්තේ නැහැ ලුවේ හීනයක්. ඊළඟ දවසේ උඹ අපිට දුන්නේ නැහැ උඹට මං ඉදත් ඊයේත් කිව්වා. මුං ඇට හොදී වතු විදියන් දෙවෙනි දවසේ කිව්වා. මේ මිනිහා කල්පනා හීනයක් වුණත් මේක ටිකක් විශේෂයක් තියෙනවා. දවස් දෙකක් එක විදිහට පෙවුනේ. ඊළඟ තවත් වෙන්නේ නැහැ කියලා අයි නිදා හිටියා. ඊළඟ දවසේ නිදාගත්තාම ආයි දවසක් ඉල්ලුවා මම අපිට මුං ඇට හොදී වතු විදියන් කියලා. තුන් දවසක් එක විදිහට ඉල්ලපු නිසා දැනගත්තා මගේ මනෝවිකාරයක් නෙවෙයි. මේක මොකක් හරි මේ සිද්ධියක් අමරසිංහගේ යෝරකමනේ තියෙන්නේ. කවුරු හරි මිය ගියායකි. හදලා දෙනවයි කියලා හාල් සේරු දෙහික බත් දුවලා කොරහක් වාගේ ලොකු එකකට බෙදලා ඔක්කොම ටික ඒක අනිකා වෙන්දුල් කරන්නේ නැතුව මුංගට සේරුවක් ගෙනහල්ලා හොද්දක් වේලා ඒකත් තව එකකට කොරහකට බෙදලා ওই දෙකම ගෙනිහිල්ලා හිටන් මොකද ගහක් යට දෙල් ගහද්ද මොකද තියුණා කිව්වා පැරණි ගහ. ওই ගහ යටින් තියලා පානකුත් තියලා හීනේ මගේ මුං ඇට හොදී වතු ඉල්ලපු අයටයි මේ ආහාරය. ඒගොල්ලෝ කැප ගන්න කියලා තියලා ගියා. මිනිහා ගිහිල්ලා ඉතින් ඈතට ගිහලා කවුරුවත් එනවද කියලා බලාගෙන හිටියා ගහක් අතේ හැංගිලා. ටිකක් දුරට ගිහිල්ලා. පෑ වාගයක් ඉදිරියට ඉන්න කවුරුවත් එන්නේ නැහැ. ආවෙත් නැහැ දැනගන්න පේන්නේ. ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. හරියට පිහියකින් වෙන් කළා කැපුවා වාගේ වත් වලින් වාගයක් අරගෙන. මුං ඇට කැට යකන්නේ ඔක්කොම අරගෙන. අර වාදනේ මුං ඇට එකක්වත් නැහැ. මුං ඇට තේරුම අරගෙන. උයපේ. බත් වලින් දෙකෙන් වංගුව කරා ගිහින්න. ගෙනිච්ච වෙලාවකුත් නැහැ, ගත්ත කෙනෙකුත් නැහැ පේන්නත්. අර වහවත් එහෙම. ඔන්න ඔකයි වෙච්ච සිද්ධිය කිව්වා. මං ආවිත් ඔය ඇත්ත වශයෙන්ම වුණේ මොකද කියලා බලා ගන්න. ඇයි ඔකට වහත්තයක් දැකලා ඉන්න කිව්වනේ. ඒක හින්දාින් ඇද්ද දැන් මොනවද මම කරෙන්න ඕනේ කියලා අහන්නේ මං මට හරි සන්තෝෂයි හැබැයි ගත්ත එක. තව කරලා දෙන්න දෙයක් තියෙනවද කියලා. හැබැයි එහෙම කෑවට අපිට මදි කිව්වා. අපිට වෙනවෙ තෝරෙන්නේ අපිට ඕනේ මුං ඇටව දීපා දීවා තමයි ඕනේ. හැබැයි එහෙම කෑවට ඒ වෙලට වර විරුණා. ඒ වුණාට වාදි. මේ මොකද කරලා දෙන්න ඕනේ. අපිට ඒක කියලා වැ මහත්යම දැකලා මොනවා හරි කියා දෙන්න යාරේ. මම යමු කරන්නේ වර විරුණා. මියා උපාස මේ සිල් ඇත්තන්ට දවස් දින මාධ්‍ය වල වතරසක ඒ දවසරත් මේ කටයුතු වගේ කරනවා. මම වතරසක දවසක එදහල්ලා මුං ඇට හොදී වතු විවර හිටන් දානේ දෙන්න. අනික තව කැමති දෙයක් අරගන්න. දානය බාර අරගෙන මුං ඇට හොදී වතු ප්‍රදාන කරලා අරක දීලා අර ඥාතීන් අර පිනිච්ච දෙන්න සිහි කරලා විශේෂ පුණ්‍යානුමෝදනාවක් කළා. පුණ්‍යානුමෝදනා කරලා ඉවරලා අනිත් දවසේ වළනකොට ඒ අමනුෂ්‍ය දෙනා බැලු බැලු පැත්තේ මුං ඇට හොදී වතු වීම ඇවෙනවා. සීමාවක් නැහැ. අපිට හොදරම ඇති. සීමා කරන්න බෑ කියලා දැන් පේන හරිය. අපිට හිතන මොහොතේදී ඕන තරම් ලැබෙනවා. මේට වඩා අපිට කියන්න දෙයක් නැහැ කිව්වා. අපිට දැන් අවශ්‍ය වෙලාවක හිතනකොට අපිට මුං ඇට හොදී වතු වීම ඇවෙනවා කිව්වා. ඉතින් බොහොම සන්තෝෂවලු. ඔය වෙච්ච සිද්ධිය. ඉතින් මෙන්න මේ වගේ කියනවා අමනුෂ්‍යව පෙන්වන හීන. ඉංගුවා මම ඔය ගැන කිව්වේ හේතු සාධකයක් ඔප්පු කරන්න වෙච්ච සිද්ධියක් තිබිච්ච නිසා. දැන් නම් ඔවා අද ඇහුවා කියන්නේ ඔය මනෝවිකාරේ පේනාගේ තියෙනවා සමාධියේ පේනවා කියන්නේ ඕවා තමයි පිස්සුනේ. ඔහොම කියලා එකවට විග්‍රහ කරනවා ඉන්නවා ඒකම හේතු සාධක වෙච්ච දෙයක් ගැන. අර මොංගට හොදී බතු අර විදිහට කාලා තිබුණේ නැහැ මම ඔය කියන්නේ. ඔකත් මනෝවිකාරයට වැටෙනවා. නමුත් ඒක ඒ වංශයා අධ්‍යක්ෂක දෙයක් නිසා භෞතික ලෝකේ හිතා ගන්න බැරි සාධකයක් නැති නිසා ආධ්‍යාත්මික වඳු සිද්ධියකම සිද්ධිය භාවිතා වෙන එක හිතා ගන්න කාටවත් බෑ. මොකද මේ ලෝක විසී අචින්ත්‍යයි සත්ව විසී අචින්ත්‍යයි බුදුරන් වහන්සේ දේශනා කළා ඕවා වෙන හැටි කෙරෙන හැටි කොහොමද ගත්තේ වහලා තියෙන එක කොහොමද ගත්තේ කොහොම තර්ක කළා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔය වගේ මේ සූක්ෂම ලෝක ධර්මතාවයක් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නැයි දකින්න මිනිසුන්ගේ ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මට්ටම මදි. ඒ කියන්නේ ඇහෙන් දැකපු කණෙන් අහපු ඇඟට දැනිච්ච දිවට නාසයට ශරීරයට දැනිච්ච ඔය ටිකේ සීමා කරගත්ත මනසකින් ඕවා ඇත්ත දකින්න බෑ. ඔය ටිකෙන් තර්කවාද කරන්න ගියොත් පිස්සෙක් වෙනවා මිසක් කවදාවත් ඕක ඇත්ත හොයාගන්න බෑ කියලා පෙන්නේ. ඉර්ධි විසි අචින්තියයි. ඔවා කර්ම විපාක ඉර්ධි. ඒ වගේ ඒගොල්ලන්ට එහෙම දේවල් කරන්න පුළුවන්.
නමුත් ඔබ කොහොමද කරන්න කියලා තර්කවාද කළා නිගමනය කරන්න බෑ. ද්‍රව්‍ය වස්තුව කොහොමද විතරද ගත්ත? වහලා තියෙන එක කොහොමද අරගත්තේ? ඔබ නිගමනය කළා භෞතික විද්‍යාව කියන මේ අර ඔය කියන ditta sudamuta විඤ්ඤාත කියන හතරේ භෞතික විද්‍යාව තියෙන ඕක තුලයි. ඕකෙන් ඔබ තර්ක කරලා හොයන්න බෑ. ඔබ හොයන්න ගියොත් එහෙම ඒගොල්ලන්ට වික්ෂිප්ත වෙනවා මිසක් දත්තයන් නැති නිසා තෝරා ගන්න බෑ. ඉතින් එහෙමයි අපිට කරන්නේ. ඔබ බොරුවට මොනව හරි කියලා විකාර ඔය අධ්‍යයනයත් තමයි අන්තිම දෙන දීරණි. ඉතින් ඒ නිසා ඒ වගේ ඉතින් එහෙම කික්මාගේ දෙයක් වුණොත් තමයි ඔය විග්‍රහ කරලා දෙන්නේ මෙහෙම වෙලා තියෙනවා කියලා පෙන්නන්න. ඉතින් ඒ වගේ හීන එහෙමත් තියෙනවා. ඉතින් දේවතාව පෙන්වන හීනක් තියෙනවා. තමන්ගේ අපි ඥාතියෙක් හිතසියෙක් දේවතාවෙක් කියලා හැම ඉන්නවනම් ඒගොල්ලෝ පුද්ගලින්ට නරක කරන්න බලාපොරොත්තු නැහැ. උදව්වක් උපකාරයක් කරන්න බලනවා. කෘතෝපකාරය කොහොමද දල් කරනවා දේවතාවෝ කියනවා. ඉතින් උපකාරයක් කළාද මිච්ඡයට කෘතෝපකාර වශයෙන් ඒ දේවතාවෝ බුදුරන් වහන්සේ දේශනා කරනවා. අත දරුවේ රකින්නාව මව් කෙනෙක් කොහොමද ඒ දරුවා රකින්නේ? ඒ වගේ දන්පේ දීලා හරි උදව් උපකාර කරපු යම් කිසි කෙනෙක් ඇත්නම් කෘතෝපකාර දන්න දේවතාවෝ උපකාරයට කෘතෝපකාර කරනවා ඒ වගේ ආරසා කරනවා කියන්නේ. ඉතින් අන්නේ වගේ අය එහෙම දේවතාවු ඉන්නවා නම් චිත්ත ප්‍රසාදයෙන් ඒගොල්ලන් කරපු උදව්වර ප්‍රතිඋපකාර වශයෙන් දුකක් කරදරයක් එන්න ගියෝ කල්තියා පෙන්නුම් කරනවා ඒගොල්ලන්ට කී ඥානීට උචර වෙනවා. යහපතක් වෙන දෙයක් තියෙනවා ඒවා පෙන්නුම් කරලා දෙනවා. අයහපතක් වෙන්න තියෙනවා මෙන්න මෙහෙම කරදරයක් වෙන්න තියෙනවා බේරියක් කියලා එහෙම ක්‍රමවත් පෙන්ලා දෙනවා. එහෙම ඒ අයට ගෝචර වෙන හරියක් තියෙනවා නම් එහෙමත් පෙන්ලා දෙන අවස්ථාවක් තියෙනවා. අන්නේ එහෙම අවස්ථාවල හීන වශයෙන් පේනවා දේවතාවන්ගේ හීන. ඒ වගේම නරකට වෙන්නේ නැහැ තියෙනවා. දේවතාව විලා හිටන් එතන දේවත්වයේ එතන ගිහිලා උපන්නට සමහර වෙලාවට ඒගොල්ලෝ දේවත්වයේ තුල තියෙන යක්ෂ දේව කුට්ටාසය. ගති ලක්ෂණේ යක්ෂ කියන කුට්ටාසයේ ඉන්න දරදනු ගති තියෙනවා. කලව පිනට දේවත්වයක් තියෙනවා. එහෙම ආයෙ වෙලාවට ශාප කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නැහ විනාශය කරන්න පුළුවන් විදිහට දේවතාව බය ගන්නීම් කරන්නත් පුළුවන්. කරදර කරන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. දැන් අර කර්ණීයමත්ව සූත්‍රයේ දේශනා කිරීම විදිහ පෙන්වන්නේ කැලේට ගිහින් වික්ෂුන් වහන්සේලා 500ක් නමකට ඒ දේවතාවෝ තමගේ පවුල් පිටින් ඔය උත්ස දේවතා කොට්ටාසය ඒගොල්ලන්ට ඉන්න බැරි නිසා ගසවලින් බහැලා නොයේ කරදර කරලා බය ගන්නවා කියලා. මොකද ඒගොල්ලෝ එතන ඉන්නකොට සීල තේජස නිසා උඩින් ඉන්නත් බෑ. ඉතින් බිස්සුන් හදලා 3 මාසයක් මේක ඉන්න බව දැන නිසා 3 මාසයක් නිකන් ළමයි කියලා දාන දේවතාව ළමයි දරුවොත් ඉන්න කොටස් ඉන්න හැම කොටසක් ඒගොල්ලන්ට උඩ ඉන්නත් බෑ. අර විමන්වල ඉන්නත් බෑ. ඒක කරදරයක් නිසා බය ගන්නලා පන්නන්න හැදුවා කියලා. ඉතින් එහෙමත් තියෙනවා දේවතාවන්ගේ තමගේ හිංගි හිංසා කරන පැත්තක. ඒවා සමහර ලාවට නින්දෙම නෙමෙයි පියවි ස්වභාවිනුත් ඒ වගේ දේවල් පෙන්ලා හිටන් ආරම්භ ගන්න පුළුවන් අර කිත මේ පුණ්‍ය ඉරිදී බලවත්. එහෙමත් ක්‍රම තියෙනවා. හීන වහිනුත් පෙන්නනවා. හැබැහිනුත් පෙන්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒතොර ඒ වගේ කර්ම විපාක වශයෙන් එන හීන තියෙනවා. මහා බලවත් කර්ම විපාකයක් ඇතනම් ඒ කර්ම විපාකේ ආරමුණු වෙලා ඒ තුنين ගොඩ නැගලා එන හීන තියෙනවා. ඉතින් ඒව කර්ම විපාකයක් පල දෙන්න තියෙනවා. ඒක කල් තියා පේනවා. එහෙම දේවල්. ඉතින් එහෙම නොයේ ක්‍රම තියෙනවා. මේ හීන එකාකාරයක් නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේට ඒ මහා පාරමිතා වලින් ලෝත්‍රා බුද්ධත්වයට පත් වීම ඉතිසෙලා දැකපු හීන කොටසක් තියෙනවා. උන්වහන්සේ ඊට ඉතිසෙලා දවසෙ ඒ ස්වප්න මාලාවක් දැක්කා. සියලු බුදුවරයන් වහන්සේලා මේ දකින එක ඒ ධර්ම නියාමතාවය. ධර්මයක්, ධර්ම ස්වභාවයක්. බුද්ධත්වයට පත් වෙන ඉතිසෙලා දවසෙ සිහින ගණනකින් දකිනවා යම්කිසි බුද්ධත්වයට පත් වෙන ලකුණු. ඊතන ගහක් නැබින් නැගිලා උගා කිහෙල්ද ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙට නිකන් ගිහිල්ලා පැතිලා ගිය ආකාරයක් ප්‍රහීනකින් දැකපු එක්තරා ප්‍රමේයක්. ඒ උන්වහන්සේ ප්‍රඥාධික නිසා මේකෙන් පෙන්වන්නේ මේ ලෝක සත්වයාට අග්‍ර වෙලා ශ්‍රේෂ්ඨ වෙලා යහපත පෙන්වා දෙන්නා වූ තත්ත්වයටපත් වෙනවා කියලා ඔය ආදී වශයෙන් ගත විග්‍රහය. ඉතින් ඒ වගේ තවත් විවිධාකාරයේ හීන දැකලා තියෙනවා. හිමාලයේ පර්වතයේ කොට්ටියක ගිහිල්ලා ඔය ආදි වශයෙන් එක අතක් එක දීපයක අනික් අත අනිත් දීපය ඔය විදිහට ඉන්න විශාල ශාරීරිකින් හිටිය ආකාරය ලෝකේ අග්‍රත්වයටපත් වෙන බව ලෝකේ සියල්ලටම හේත වෙන බව ලකුණු. එතකොට අසුචි වලක හැගින් නැතුව අසුචි බෑගින් නැතුව සක්මන් කරගොහ හැටි. ඒ කියන්නේ කාම වස්තුන් කෙලවරක් නැතුව ගොඩ ගහනවා. ඒවා අසුචියේ උපමා කළේ ඒකයි. ඒවා තවර ගන්නේ නැහැ. චන්දරාගයෙන් වැදින්නත් අතේටපත් වෙලා මානසිකත්වයේ සුද්ධ වෙලා එන බුද්ධත්වයේ ස්වභාවය පෙන්වන කර ලකුණු. දනක් එනකන් එක එක જાතිය පණුවල් පණු කළු හිස් තියෙන පණු සුදු ඇඟ තියෙන කළු හිස් තියෙන පණු දන දිනකව වහගත්. ඔකේ වෙනමේ උපාසක උපාසිකාව කියන කොට්ටාසයක් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් හැටියට මේ මේ ලෝකේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා එකතු වෙනවා කියලා. ඒ ජගප හිිනවල ලකුණු. මේ කොහොම ජගප හිින ගන්නවා පෙන්නලා තියෙන. විවිධාකාර පාළ තියෙන පරිය 4 දිනේ පක්ෂීන් 4 දිනේ කැවිදිලා උන්වහන්සේ ළඟ වහලා ඔක්කොම එකපාරටක් වුණා.
රජ බමුණු ගොවි වෙරද කියන කුලහතරෙන් වැඩිලා පැවිදි වෙලා එකම සංඝ කියන මට්ටමකටපත් වෙලා මගේ ශ්‍රාවක වාසපත් වෙලා කියන ලකුණක් කියලා මේ ආදිවාසීන් දැකපු හි. අන්න ඒවා අර කියන්නා වූ කර්ම විපාකයෙන් නැනාර කරපු පුණ්‍ය කර්මය නිසා පාරමිතා බලයෙන් පෙන්නන අනාගත බුද්ධත්වයට පෙන්නනා වූ බාහිර ලෝකයේ ඊට අනුකූලව හැපසෙන්නා වූ ආකාරයට පෙන්නනා වූ පෙර ලකුණු. මෙහෙමත් හීන වගේ පෙන්නන ක්‍රම තියෙනවා. ඔයදී ඒ කාලේ ත්‍රිපිටකයෙන් පෙන්නපු සාධකයක් අපේ. ඉතින් ඔහොම දේවල් අදත් දකිමු. ඉතින් එහෙම ඒවා දීන විවිධාකාරයි. දැන් ගීනෙන් කල්යාණ මිත්‍රයෙකුනි හේතු දෙකක් ඉදිරිපත් කරමින් සෝවාන් ඵලයෙන් ආර්ය මාර්ගයේ මේ ආත්මභාවයේ තුල නවතින බව පවසන ලද්දේ නම්. ඉතින් තමන් එහෙම දේවල් කියන විවිධාකාරයි. තමන්ගේ අදහස් හෙන්නත් පුළුවන්. යම්කිසි දේවතාවෙක් පෙන්වන්නත් පුළුවන්. එහෙම කාරණා තියෙනවා. ඉතින් කරුණ දෙකක් පෙන්වනවා. කරුණ දෙක තමන් සිහි කරලා බලන්නේ ආර්ය උපවාදද කියලා. ආර්ය උපවාදයක් නැගුණා නම් නවතිනවා. ආර්යයන් උපවාද කිරීමක් කළා තිබුණොත් එහෙම සෝවාන් පුද්ගලයේ උපවාදයක් කළා නම් ආර්ය පුද්ගලයෙකුට ඒ උපවාදය කරපු රීමායි සමා කරගන්න තාක්කන් එයින් එහාට හිත බලන්න බැරුව යනවා. ඉතින් ඒක තමයි ඉතින් කවුරු කියා දුන්නා නම් බොහොම වැදගත් වෙනවා හිතලා බලන එකයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මගෙන් එහෙම උපවාදයක් වුණාද? වුණා නම් කවා කරේන බේරා ගන්න එකයි. කර්ම ආවරණ, ක්ලේශ ආවරණ, විපාක ආවරණ, උපවාද ආවරණ, ආනාවිතිකම ආවරණ කියලා ඒ ලබන මාර්ගඵලයේ ඉන් එහාට යන්න බැරුව යත් බැවි ඉන් එහාට යන්න බැරුව නවතින අවස්ථා තියෙනවා. මේ කර්ම ආවරණ කියයිද? පවතින අවස්ථාවක් තියෙනවා. ආනාතරේ පාප කර්මයක් කරගත්තා නම් එයාට මාර්ගඵල ලබන්න බෑ. දැන් සෝවාන් සුද්ධියේ වෙලා හිටියා නම් ආනාතර පාප කර්මයෙන් කර්ම ආවරණයක් ඉදෙන්නේ නැහැ කවදාවත්. ක්ලේශ ආවරණ ඉදෙන්න පුළුවන්. ක්ලේශ වලින් ආවරණ වල නම් ඒ ක්ලේශේ සංසිඳුව ගන්න ඕනේ. විපාක ආවරණ වශයෙන් ලැබුවා වූ තියෙනවා නම් හේතුක උප්පත්තිය නැතුව ඔය අහේතුක දුහේතුක කියන මට්ටමේ දුර්වල උප්පත්තියක් ලැබුවා නම් මාර්ගඵලයක් එකක්වත් ලබන්න බෑ. ඒකින් ආවරණ වලට කරන්න දෙයක් නැහැ. පින් දහම් කරගෙන ඊළඟ සුසු අධ්‍යාපන සකස් වෙනකන් කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. උපවාද ආවරණයක් කරා නම් ආර්යයන් උපවාද කිරීම නිසා ඒක සමා කරගත්තා. ආනාවිතිකම ආවරණය කරා නම් බුදුවන කැඩීමේ සිද්ධ වෙච්ච දෙයක්. ඒක නැවත කමා කරගෙන ආයත සංවරයේ පිළිදලා මේ ඉතින් ඒ දිහේ කරගෙන ඒක සමා කරගන්න පුළුවන්. ඉතින් තමන්ට ආපු ප්‍රශ්නේ මොකද්ද කියන එක තමන් තේරුම් අරගෙන ඒ විදිහට දැනගෙන කමා කරගන්න.